ඔබ මේ රැදී සිටින්නේ හරිද හරියටම කියන කතර නිවුස් ප්‍රවෘත්ති නාලිකාව සමගයි මෙන්න දැන් ලැබුණු පුවතක් අසරකට 23000ක් මිය යනවා මේ මත්ද්‍රව්‍ය නැත්නම් මත්සාර භාවිතාවෙන්ද දිනකට ආසන්න වශයෙන් 63ක් මිය යනවා මේ ඇල්කොහොල් භාවිතාවෙන්ද ඒ හින්දා අපි දිනකට 63ක් මිය යද්දී ආසන්න වශයෙන් දිනකට කොයි රෝගයෙන් තවත් 60ක් මිය යද්දී දිනකට 100කට අධික සංඛ්‍යාවක් මිය යන්න ඕන වාතාවරණය සකසමින් ඉන්නවා මේ වෙන විට මේ ශ්‍රී ලංකාව තුල ආත්මක වෙන්නේ නැහැ හරියට ඖෂධ ටික නිවසේදී මිනිසුන්ට ලබා දෙන්න රෝහලෙන් අරගෙන ගිහින්. එහෙම නැති යාන්ත්‍රණය මත්පැන් සඳහා ඉක්මනින් කඩිමුඩියේ ලබා දීම ඉතාමත්ම ප්‍රශ්න සහගතයි. ඒ වගේම මේක අපිට හිතෙන්නේ රට තුල ක්‍රියාත්මක වෙන යම්කිසි ආකාරයක කුමන්ත්‍රණයක් කියලා. මේ කොවිඩ් රෝගය පාලනය කරගන්න බැරි කමක් තියෙද්දි මත්පැන් හරහා තවත් රෝගීන් ප්‍රමාණයක් වැඩි කරලා දෙන්න ඒ හරහා අතුරු ඵලයක් හැටියට තව අනතුරු ප්‍රමාණය වැඩි කරන්න ගෘහාශ්‍රිත මේ හිංසනයන් නැත්නම් ගෘහාශ්‍රිත තියෙන මේ අලහකාරී තත්ත්වයන් වැඩි කරන්න බලපාන මත්පැන් ඕන් සමාජගත කරන්න උත්සාහ කරනවා මේකෙන් සෞඛ්‍යංශ අපහසුතාවයට පත් වෙනවා මේකෙන් ආරක්ෂක අංශ විශේෂයෙන් පොලිසිය අපහසුතාවයට පත් වෙනවා මේකෙන් සාමාන්‍ය මහ ජනතාව අපහසුතාවයට පත් වෙනවා මත්පැන් සඳහා බෙහෙවෙච්ච පිස බොහොම අපහසුයෙන් වුණා මේ වෙලාවේ ඔවුන් පාලනය කරගෙන යම්කිසි ආකාරකින් නිවෙස් වලට වෙලා රැඳී ඉන්නවා බෙහෙවෙච්ච පිරිස ඉලක්ක කරගනිමින් ඔවුන්ට මත්පැන් සැපීමේ යම්කිසි ක්‍රමවේදයක් සකසනවා කියන එක ඉතාමත්ම ලැජ්ජා සහගත කාරණාවක් කරුතර සංග්‍රහණයට අනිකුත් ආගමික පූජ්‍ය පක්ෂවලට සියලුම ජාතීන් වල ඉන්න සියලුම ජනතාවට තේක YouTube